2023 පළාත් පාර්ලිමේන්තුවේ සඳහා නාමයෝජනා කැඳීමේ දිනය ජනවාරි මාසයේ මුල් සතියේදී ප්‍රකාශයට පත් කරන බව. එතකොට යම්කිසි අපි මෙතන කමිෂන් සභාවේ ක්‍රියාත්මක වන අංශය විදිහට කමිෂන් සභාව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ කොමසාරිස් ජෙනරාල් විසින් මා සහ මාගෙන් පහළ අනිකුත් නිලධාරි මණ්ඩලයටත් රාජ්‍ය සේවකයන්ටත්. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන අවස්ථාවේදී ඒ කටයුතු කිරීමට අපි බැඳිලා ඉන්නවා. අපි අද පැති සාකච්ඡාව තමයි මැතිවරණය ප්‍රකාශයට පත් කළ සැනින්ම අපිට ක්‍රියාත්මක කළ යුතු යම් යම් කාර්යභාරයන් තියෙනවා. ඒ කාර්යභාරයන් ටික ක්‍රියාත්මක වෙනඳ අවශ්‍ය වෙන අනිකුත් ආයතන මේක මැතිවරණ දෙපාර්තමේන්තුව තනියෙන් කරන කාර්යභාරයක් නෙවෙයි. මේ සඳහා නොයෙකුත් පාර්ශ්ව කාර්ය සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මේ සඳහා සම්බන්ධ වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඒ වගේම අනිකුත් විදුලි බලය, ටෙලිකොමියුනිකේෂන්, ට්‍රාන්ස්පෝර්ට් වගේ විවිධ ආයතන තියෙනවා. නමුත් විශේෂයෙන් මේ මුල්ම අවස්ථාවේ සම්බන්ධ වෙන ඒ ආයතන සම්බන්ධ කරගෙන අපි මූලික සාකච්ඡාවක් තමයි දිනේ පැවැත්වුවේ. දැන් මුදල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සෑම වර්ෂයකම ඒ වර්ෂය තුළ මැතිවරණ පැවැත්වෙනවා නම් ඊට අදාළ මුදල් වෙන්කර ගැනීමේ කාර්යභාරය අපේ වගකීමක්. ඒ අනුව අපි මහ භාණ්ඩාගාරයට ආයවැය සකස් කරන අවස්ථාවේදී අදාළ ප්‍රතිපාදන ඉල්ල ඉදිරිපත් කළා. ඒ අනුව ඔවුන් ආයවැයේදී ගරු පාර්ලිමේන්තුව රටේ මුදල් පාලනය කරන්නේ ඔවුන් පාර්ලිමේන්තුව ඒ සඳහා මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී අදාළ ඒ මුදල් සැපීමේ වගකීම තියෙන්නේ පවත්නා ආණ්ඩුවට, කියන මහ භාණ්ඩාගාරයට. ඔවුන් ඒ කාර්ය කරයි කියලා විශ්වාසයි. ඔවුන් කිසිම වෙලාවක මෙවැනි දෙයක් කිරීමේ අපහසුතාවය ගැන සඳහන් කරලා නැහැ.